සුබ සන්ධ්‍යාවක් ළමයි. හරි එහෙනම් අපි අද මුණගැහෙන්නේ ඒටි දෙක අධීරේ විෂය නිර්දේශය සහ යම් යම් පරිච්ඡේද යටතේ යටෙන මාතෘකාවන් මොනවද කියන එක සාකච්ඡා කරන්න. ඊට අමතරව ඒටි හදාරන ඔයාලට ඉස්සරහට කරන්න පුළුවන් දේවල් ගැන පොඩි යම් හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්න. හරි එහෙනම් අද විශේෂ දවසක්. හේතුව ඒටි එක අධීර මාර්තු විභාගයේ අද තමයි අවසන් වුනේ. ඉතින් අපේ ගියපාර බැච් එකේ ඉඳපු ළමයි ඔන්ලයින්ම අපි සම්පූර්ණ බැච් එකම කරා. ගියපාර ඔන්ලයින් කරලා ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉඳන් විභාගයට අද මුහුණ දුන්නා. ඒ නිසා මම හිතනවා හොඳින් විභාගයට මුහුණ දුන්නා. ඒ වගේ කමෙන්ට් ගොඩක් ආවා අපිට. අපි ඔන්ලයින් මේ වෙලේ හොඳටම කරපු නිසා. හරි. දැන් අපි ඉස්සරහට ගියොත් එහෙනම් අපිට AD 2 අධීර 1 අධීරේ වගේම ළමයි අපිට AD 2 අධීරේදීත් ඔයාලට හම්බ වෙන විෂයන් හතරක්. දැන් හතරක්. දැන් අපි ෆේවරිට් සබ්ජෙක්ට් එක මොකක්ද? මම ගන්න කවුන්ටි සබ්ජෙක්ට්. නේද? දැන් කවුන්ටි සබ්ජෙක්ට් එක ඔයාලට හම්බ වෙනවා දෙවෙනි එක. උසස් මූල්‍ය කවුන්ටිං ඇන්ඩ් කොස්ටිං සර්. කවුන්ටිං ඇන්ඩ් කොස්ටිං. ඉස්සර සර්විස් දින අපි දෙක කරා. කවුන්ටිං ඇන්ඩ් කොස්ටිං කියන සබ්ජෙක්ට් එක හම්බ වෙනවා ඔයාලට. මම එතනදී විශේෂයෙන් කවුන්ටිං සබ්ජෙක්ට් එකට 70% වර තැබීමකුත් කොස්ටින් සබ්ජෙක්ට් එකට 130ක බර තැබීමකුත් තියලා තියෙනවා. දැන් එතනදී ඔයාලට පැහැදිලි වෙනවා ඇති පිරිවැය සහ ගිණුම් කරන තියෙන වැඩි බර තැබීම තියෙන වැදගත් මොන විශේෂයටද කියලා නේ. හරි අපේ දේවින් කොසමයි ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති කියන විෂය. ඒ කියන්නේ IT විෂය. ඉතින් ළමයි විශේෂයෙන් IT සබ්ජෙක්ට් එකට හරි දක්ෂයි වර්තමානදී අපි දකිනවා. එහෙනම් ATI ආයතනයේ මේක අලුතෙන්ම හඳුන්වන දුන්න විෂයක්. ඒකේ IT තන ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධතිය ඇඳින්නීම සඳහා අපිත් එක්ක සර් සම්බන්ධ වෙලා ඉන්නවා. සර් ගැන විස්තර සහ ඒ යටතේ ආවරණය වෙන මාතෘකාවන් ගැන අපට සරහින් දැනගන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාර නීති සම්බන්ධයෙන් ගත්තොත් අසල දැනුමක් තියෙන මම තමයි දේශන පවත්වන්නේ ව්‍යාපාර නීති සම්බන්ධයෙන්. ඉතින් මේක ව්‍යාපාරික පැත්තෙන් අදාළ වෙනවා වූ නීතියින් ගැන තමයි අපි මේ සම්පූර්ණ කරන්නේ. හතරවෙනි විෂය වශයෙන් වාට තියෙනවා ව්‍යාපාර කලමනාකරණය. දැන් කලමනාකරණය කියන්නේ හැමතැනම වැදගත් වෙන දෙයක් නේ. දැන් අපේ පෞද්ගලික ජීවිතේ හෝ ඒවා ව්‍යාපාරික ලෝකෙ කොහේ හෝ ඒවා එක්සෑම් හෝල් එකේදී නැත්නම් එක්සෑම් එකකට පාඩම් කරනකොට අපිට කලමනාකරණය කරන්න වෙන හැම දෙයක්. නේද? නිවැරදි වේ කලමනාකරණය කරන්න හැටි අපි කලමනාකරණයේ සර් ඔයාලට කියලා දෙයි. හරි. නම් ඊට පස්සේ ඔයාලට හම්බෙන්න මොකද්ද? AD3 විෂය. මාස 6කට පස්සේ AD3 විෂය. AD3 අධීර ලැබෙනවා. ඒකෙන් පස්සේ ආඩ පුළුවන් පාදි නාමය කියන මේ member of AD කියන පදවි නාමය ලබා ගන්න. ඒකට අපේ නම් වල ඉස්සරහින් තියෙනවා ළමයි මේ AD එක. ඒක මේ හැම අපේ මේ අපිත් එක්ක සම්බන්ධ වෙන බහුතරයක් ගුරුවරු AD හදාරපු ගුරුවරු. හරි මෙතනදී ඔයාලට ලැබෙන ලොකු වාසිදායක තත්ත්වය තමයි AD3 හැදෑරුවට පස්සේ එතනින් පස්සේ හැම කෙනාගේම ගණකාධිකරණ ශාස්ත්‍රයේ දින ලොකුම හීනය තමයි ළමයි වරලක් ගණකාධිකාරිය. නේ? අපිට දෙහිණි තමයි තිබ්බේ. දෙහිණි. මේ අම්මක් තිබ්බ ඉතින් ඕක කරගන්න. නේ? දැන් ඒ සඳහා අපි AD කරා ඔයාලා වගේ කරලා ඔන්න වරලක් ගණන් ආධිකරණ විභාගෙට මාරු වෙනවා. නේද? ඔයාලටත් පුළුවන් මේ AD 3 ආධීර අවසන් වෙනවත් එක්කම වරලක් ගණන් ආධිකරණ විභාගෙ දෙවන ආධීරට මාරු වෙනවා. නේද? එතනදී තියෙන ඔයාලට වාසිය තමයි පළවෙනි ආධීර සම්පූර්ණයෙන්ම නිදහස්. විෂයන් හතරක් පහින් ගහලා එළියට දාන්න පුළුවන්. දැන් දෙවැනි ආධීරයේදී නැවත විෂයන් දෙකක් නිදහස් වෙනවා. නම් එතන තියෙන විෂයන් හතරයි. එහෙනම් දෙවන අධීරයේ විෂයන් හතරෙන් තවත් දෙකක් නිදහස් වෙනවා. දැන් ඊට පස්සේ වාට නැවත තියෙන අධීරයන් දෙකක් විතරයි. එහෙනම් AT හරහා ලොකු අඩිතාලමක් සැකසෙනවා ඔයාට මේ වරලක් ගණකාධිකාරීවරය වෙන කියලා පාට කාලාව නැත්නම් විභාගයට මොන කියලා සඳහන්. එතනදී විශේෂත්වය තමයි මේ බිස්නස් ලෙවල් 2 එකේ කරන්න තියෙන සබ්ජෙක්ට් දෙකම වාට AT හරහා ඉගෙනගෙන යන විෂයන් දෙකක්. එතනදී මෙතන තියෙනම හරි ලේසි MCQ ප්‍රශ්න 50ක් තියෙනවා. ඔන්ලයින් ගිල්ල ටික දාන්න තියෙනවා. ඉතින් දැනුම ඔයාලට AT වලින් හම්බෙනවා. ටික් කරන්න තියෙන්නේ වරලක් ගණන් ආධිකරණ විභාගයට ගිහිල්ලා. ඒ නිසා ඒ විෂයන් දෙකත් සමත් වුණාම ටිකක් ලොකු අවස්ථාවක් නැත්නම් සුදුසුකමක් ඔයාගේ අතට ගත්තා වෙනවා මේ අරහත්. හරි ඊට පස්සේ වරලක් ගණන් ආධිකරණයේ අවසන් වෙනවත් එක්ක ඔයාට ලැබෙනවා සුදුසුකමක්. ඔබට ඒක හරි දුර්ලභ අවස්ථාවක්. මොකද මේක කියන්නේ වරලක් ගණකාධිකාරී වෙනු වෙලා වර්තමානයේ ලංකාවේ ඉන්නේ ඉතා අවම 8000කට අඩු ප්‍රමාණයක්.
8000 8500 අතර ප්‍රමාණයක් එතනිනුත් බහුතර ප්‍රමාණයක් පිටරට ඉවත් වෙනවා ඒ වගේම අවුරුදු 40 50 30 චාරිටි ඉන්ස්ටිටියුට් එක ගොඩනැගිලා තියෙනවා ඒ හරහා ඉතින් දැනට ජීවත් වෙන සහ ජීවත් නොවන වරලත් ජනක අධිකාරවලු වෙනවා ඉතින් ඒ නිසා යම් සුළුතර ප්‍රමාණයක් තමයි ඉන්නේ ඉතින් අද මේ කතා කරන මමත් වරලත් ජනක අධිකාරණ ආයතනයේ සමාජිකයෙක් ඒ වගේම අපි කොස්ටින්ස 30ක් ගන්න ඒ සුළු වරලත් ජනක අධිකාරණ වරලත් ජනක අධිකාරිවරේ ඒ වගේම අපිවත් එක්ක සම්බන්ධ වෙන මැනේජ්මන්ට් සර්වු වරලත් ජනක අධිකාරණ විභාගයේ අවසාන අවධියේ අවසානයේ ඉතින් එයා මෙසරු නොබෝ දිනක අපේ ගොන්නට එකතු වෙනවා. හරි ඒ නිසා මේ අවස්ථාවට අපි ළඟා වුණ නිසා අපි දන්නවා ළමයි මේකේ තියෙන රහ අපි සිරස් සර්ගෙන් අහගන්න ඔය කියයි. ඉතින් මේ தத்துவෙට ළඟා වුණාම ඇත්තටම අපේ ජීවන தத்துவෙ ලොකු වෙනසක් වෙනවා. ඒක අත්දකින්න ළමයි එතනටම එන්න ඕනේ. මේ කියලා වැඩක් නැහැ. ඉතින් අපි ඒක අත්දගෙන අපිත් ඔයාලා වගේ හරි පොඩියට මේ AD පටන් අරගෙන රුපියල් 6500 පඩියට ගිය ළමයි තමයි මේ දවස්වල ළමයි. දැන් ළමයි නෙමෙයි. ඉතින් මේ දවස්වල. ඉතින් එහෙම පටන් අරගෙන තමයි ළමයි මේ මට්ටමට පත් වෙලා තියෙන්නේ. ඉතින් ආයතන අපිට ලොකු ගැටපක් ගිය පහසුකම් දී ඒ සියල්ලම දීලා අපිව තියාගන්නේ මේ අපි වටින නිසා. හේතුව මේ ව්‍යාපාරික ලෝකෙ වැඩිපුරම සලකන්නේ මේ වෘත්තීය අධ්‍යාපන. ඒ නිසා අධ්‍යාපන සුදුසුකම් තියෙන්න ඕනේ. ඒක වැලු වැඩ දෙකක්. නමුත් වෘත්තීය සුදුසුකම් තමයි ඔයාගේ ප්‍රතිලාභ නැත්නම් ඔයාගේ අනාගතේ සාර්ථක වෙන්න බලපා. මොකද ඇඩ් කරන්න තියනද? හරි ඊළඟට AFC සබ්ජෙක්ට් එකේ නම් ඔන්න මුලින්ම එනවා මගේ සබ්ජෙක්ට් එකට සහ සිරස් සබ්ජෙක්ට් එකට. ඒ යටතේ මූල්‍ය ගිණුම් කරන්නේ මුලින්ම ආවරණය වෙන්නේ සහ පිරිවැය කරන්නේ. මම කලින් කිව්වා වගේ මේ අධ්‍යයනයේදී 70%ක් පව වෙනවා accounting සබ්ජෙක්ට් එකේ. ඒ වගේම 30%ක් පව වෙනවා costing සබ්ජෙක්ට් එක. නමුත් මේ costing වලට අඩුබර තැබීමක් කරන්න බෑ. ඒ කියන්නේ මේකේ තේරුම ඒ සඳහා වෙනම සබ්ජෙක්ට් එකක් සම්පූර්ණයෙන්ම 100% සබ්ජෙක්ට් එකක් ඔයාලට ලැබෙනවා 83 අධ්‍යයනයේ. හරි එහෙනම් අපි පටන් ගත්තොත් මූල්‍ය ගිණුම් කරන්නේ යටතේ මුලින්ම බොහොම සරල දේවල් ටිකක් තියෙන්නේ. ගිණුම් කරන්නේ කියනවා ඇඟිලි පහෙන් ආවරණය කරන්න පුළුවන් එකක්. වත්කම් වගකීම් නිකම් ආදායම් සංවේදම් කියලා පහක්. මූලිකාංග අපි කියලා කියනවා. එහෙනම් මේ මූලිකාංග කියන්නේ මොනවද? සංරචක කියනවා. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන වලට ගැළපීම් කරන්න කොහොමද කියන එක අපි මේ යටතේ ඉගෙන ගන්නවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයා උසස් පෙළ ඉගෙන ගත්ත විදිහ නෙමෙයි. ඔයා ඉගෙන ගන්නේ වරවත් ජන කාර්යාලීවරයකින්. ඒ නිසා ප්‍රායෝගිකව මේක වෙන විදිහක් සහ මේකේ තියෙන තර්කානුකූල දේත් එක්ක තමයි මම මේක ඉගෙන ගන්නේ. හරි ඊට පස්සේ අපිට තියෙනවා ළමයි සීමිත සමාගමක් සඳහා මූල්‍ය ප්‍රකාශන සකස් කරා. ඒ වගේම හවුල් ව්‍යාපාර ළමයිගේ ෆේවරිට්. සහ අපිට හරි ලේසි හොඳට ඉගෙන ගන්න පුළුවන් විදියක් හවුල් ව්‍යාපාර. ඊට පස්සේ තියෙනවා අසම්පූර්ණ වාර්තා. අසම්පූර්ණ වාර්තා කියලා කියන්නේ මේ පොඩි ව්‍යාපාර. එයාලට බෑනේ අපි වගේ ලොකු ගණකාධිකාරී කියලා කවුන්ටින් කරා. එයාල තනියම කරන. එහෙම නැත්නම් හරි සුළු අධ්‍යාපන සුළුකම් ටික අඩුවෙන් තියෙන ගිණුම් කරන ශේෂ්ත්‍රය වැඩ කරන ලිපිකරුවෙක් වගේ කෙනෙක් ත්‍යාගන ගිණුම් කරන කටයුතු කරන්නේ. ඒ නිසා එවැනි ව්‍යාපාරයක කොහොමද මූල්‍ය ප්‍රකාශන සකස් කරන්නේ කියන එක තමයි මේ යටතේ ආවරණය වෙන්නේ. ඒ වගේම එතනම තව කොටසක් තියෙනවා ලාභ නොලබන ව්‍යාපාර. සමහර ආයතන තන පෞද්ගලික ආයතන විශේෂයෙන් පෙළගැහිලා ඉන්නේ ලාභය සඳහා. නමුත් ලාභ අරමුණු නොවන වෙනත් අරමුණු සඳහා ව්‍යාපාර තියෙනවා. ඒ තරම සමීඩා සමී අපි ඉහළ මට්ටමට ගියොත් ධාරුන් දෙකට ඒ දවසට තිබ්බේ දැන් නැහැ. සිංහ සමාජය, ලයන් ක්ලබ් එක අන්න ඒ වගේ දේවල් රතු පුරුෂ සංවිධාන, ජාතික අන්තර්ජාතික මට්ටමෙන් තියෙන දේවල්. එනයි එවැනි ආයතන ලාභ නොවන වෙනත් අරමුණක් සඳහා තියෙන ආයතන. එවැනි ආයතනයක මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කොහොමද කියන එක මේ පාඩමේ අපි ඉගෙන ගන්නවා. එහෙනම් විභාගයේ ලකුණු 20ක බලතැවීමක්. ඒ කියන්නේ 10 බැගින් ලකුණු වාට ඒ සඳහා වෙනවා. ඊට පස්සේ වාට තියෙනවා පිරිවැය ගිණුම් කරන්නේ විශේෂ සඳහා ලකුණු 30ක ප්‍රමාණයක්. මම කලින් කිව්වා වගේ 30ක බර තැබීමක් තමයි මේක කියලා තියෙන්නේ. ඒකට ඒක පැහැදිලි ඒ කොටස පැහැදිලි කිරීම සඳහා අපේ මගේ මිත්‍ර සිරස් සර්ට මම ආරාධනා කරනවා. ඉතින් මට වඩා කොස්ටිං සර් දන්නවා. උඹට දන්නවා. ඉතින් ඒ නිසා අපි සර්ට ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරන්න. මාව ප්ලස් මංජුලස ඉස්සෙල්ලාම ඔක්කොටම සුබ පතනවා.
සහභාගී වෙන විභාගයේ ඉලෙම සමත් වෙන්න කියලා. ඒකේ කිසිම සැකයක් නැහැ අපිත් එක්ක සම්බන්ධ වෙන ඔක්කොම ඉලෙම සමත් වෙනවා කියලා අපි දන්නවා. ඕගොල්ලන්ට මාව සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව මේක. මොකද මං AT1 කියන අධීරියට සම්බන්ධ වුණේ නැහැ ආදේශන ප්‍රවත්වීම සඳහා. මේකෙත් ලොකු උදායකත්වයක් දක්වන්න බැහැ. මොකද 30% ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඕගොල්ලෝ AT3 ස්ටේජ් එකට යනකොට තමා ලකුණු 100ක පේපර් එකක් තියෙන්නේ. එතකොට දැන් මේකේ බරතැබීම 30% නිසා පිරිවැය ගණකාධිකරණයේ මූලික ඉගැන්වීම් ටිකක් විතරයි මේකදී කතා කරන්නේ. පිරිවැය හැඳින්වීම, ඊට පස්සේ පිරිවැය මූලික අංගවල ප්‍රධාන වශයෙන් තියෙන ද්‍රව්‍ය පිරිවැයකරණය, ශ්‍රම පිරිවැයකරණය, පොදුකාර පිරිවැයකරණය, ඊට අමතරව සංකෘතිකර අසංකෘතික ගිණුම් කියලා පොඩි පාඩමක් තියෙනවා. ඒ වගේ පොඩි මාතෘකා ටිකක් විතරයි තියෙන්නේ ළමයි. පිරිවැය ගණකාධිකරණය සාමාන්‍යයෙන් මූල්‍ය ගණකාධිකරණයට වඩා සාපේක්ෂව ගොඩක් වෙනස්. ළමයින්ගේ චිත්ත ශක්තිය ගොඩක් වුමනා වෙන විෂයක්. මූල්‍ය ගණකාධිකරණේ නම් නීති ගොඩක් තියෙනවා. මේ ටිකට ප්‍රමිතීන් තියෙනවා, ප්‍රතිපත්තීන් තියෙනවා. මේ නීති වලට ගරු වෙලා තමයි accounts හදන්න ඕනේ. නමුත් පිරිවැයකරණය හරි නිදහසේ හදන්න පුළුවන් විෂයක්. ඉගෙන ගද්දිත් හරි පහසුවෙන් හදන්න පුළුවන් ඕගලන්ට. ඕගලන් තියෙන විශේෂ වැදගත්කම තමා ළමයි AT පාස් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන එක. මොකද මෙතනදී ගොඩක් සම්බන්ධ වෙන්නේ ඕගොල්ලෝ දැනටමත් දන්නවා වෘත්තිය වශයෙන් ගොඩක් පළපුරුදු තියෙන කට්ටිය. පිරිවැය ගණකාධිකරණය විෂයක් විදිහට උගන්වනවට වඩා, මූල්‍ය ගණකාධිකරණය විෂයක් විදිහට උගන්වනවට වඩා ජීවිත අත්දැකීම් එක්ක ප්‍රායෝගිකව කොහොමද වෙන්නේ ව්‍යාපාර ලෝකයේ තුල ප්‍රායෝගික ප්‍රශ්න, ප්‍රායෝගික උදාහරණ අරගෙන ප්‍රායෝගික වටපිටාවක් එක්ක යමක් ඉගෙන ගැනීමේ හැකියාවක් ඕගලන්ට තියෙනවා. අපි සම්බන්ධ වෙලා තියෙනවා දේශන වලට ළමයි අපි ඉගෙන ගන්න කාලේ. එතකොට අපිට ගොඩක් කියන්නේ තියරිටිකලි තමයි ඉගෙන ගන්න හම්බුනේ. මේ වගේ ප්‍රායෝගිකව ගොඩක් හම්බුනේ නැහැ. එතකොට ඒ කාලේ අපි සමහර දේවල් කටපාඩම් කරලා ලිව්වා. අනිත් සමහර දේවල් කිසිම අවබෝධයක් නැතුව ඉගෙන ගත්ත දේ හැමම එක්සෑම් වලට ලිව්වා. නමුත් ප්‍රායෝගිකව දැනුමක් තිබෙන්නේ නැති නිසා ඒවා ඔළුවේ හිටියෙත් නැහැ. පස්සේ අපිට අලුතෙන් මේවා ඉගෙන ගන්න වුණා ව්‍යාපාර ලෝකයට ගියාට පස්සේ. ඉතින් මමත් ඇතුළුව මෙතන දේශනාවට සම්බන්ධ වෙන ඔක්කොම කට්ටිය ප්‍රායෝගික ව්‍යාපාර ලෝකේ අධ්‍යක්ෂින් එක්ක ඔයගොල්ලන්ට විශේෂ කියලා දෙන එක ඔයගොල්ලන්ට විශාල වැදගත්කමක් තියෙනවා. මට මේ අවස්ථාව ලැබුණ නිසා මම කතා කරන්න ආයෙත් ඉස්සරහ හම්බ වෙයි දන්නේ නැති නිසා. අනිත් එක ළමයි ඔයගොල්ලන්ට ඉගෙන ගැනීමට ඔන්ලයින් අවස්ථාවක් තියෙනවා කියන්නේ ඒකත් විශාල අවස්ථාවක්. ඕගොල්ලෝ දැන් දෙවෙනි ස්ටේජ් එකට එනකොට දැන්ටමත් අපි ගාව තියෙනවා රෙකෝඩින්ස් ඇන් රිසෝසස් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න. ඒවා පාවිච්චි කළා තියෙන ප්‍රශ්න නිරාකරණය කරගෙන ඕගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න අවස්ථාවක් ලැබෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම තුළින්. ඊට වඩා ළමයි අපි ගුරුවරුන්ට එහා ගිහිල්ලා යාළුවෝ විදිහට ඔයගොල්ලෝ අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න AT1 එකේ හිටිය කට්ටිය වගේම 2 එකේ ඉන්න කට්ටියත් ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. පෞද්ගලික වුණත් අපිටත් WhatsApp කරලා ප්‍රශ්න අහනවා ළමයි. අපිට වෙලාව තියෙන වෙලාවට කට්ටියට answers දානවා. ඒ වගේ ලොකු වාසියක් තියෙනවා යාළුවොත් එක්ක ඉගෙනව ගන්නවා වගේ අපේ lecturers එක්ක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ව සාදරයෙන් පිළිගන්නවා AT2 ස්ටේජ් එකට. අපිත් එක්ක මේ මාස 6 වැඩ කළා. ඕගොල්ලන්ගේ වෘත්ති ජීවිතයේ තවත් අධ්‍යයනක් සාර්ථකව දිනු කරන්න අවස්ථාව ලැබෙන කියලා ඕගොල්ලන්ට ආශිර්වාද කරනවා. මොනවද සර්? හරි, thank you sir. ඇජිටිව් සම්බන්ධයෙන් මම හිතන්නේ අම්ම අවබෝධයක් වඩ ලැබෙන්නේ නැති අනිවාර්යයෙන්ම. එතකොට මේ විශේෂ වරලත් ගණකාධිකාරවරු දෙන්නේ ඉගෙන ගන්න ලංකාවේ මම හිතන්නේ කොහෙවත් නැති වෙයි එහෙම විශේෂ උගන්නන ආයතනයක්. නම වාර්ෂික සුදුසුකම් ලා වරලත් ගණකාධිකාරවරු දෙන්නේ ඉගෙන ගන්න විශේෂ උගන්නන්න වාර්තා ලැබෙනවා.
ඉතින් ඒ විෂය මාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ සමස්ත පාඩමාලාවම යොමු වෙලා තියෙන ගිණුම් කරන නිසා ඉතින් මේ දෙපැත්තම හොඳට ඉගෙන ගන්න එක අවශ්‍යයි. මගේ පළපුරුද්ද ගැන නම් මම කිව්වේ නෑ මංජුල සර්, ඒක කියන්න ඕනේ නෑ නේද කට්ටියට? කිව්වොත් එහෙම කට්ටියට හැඳින්වීමක් විදිහට කිව්වොත් මමත් මංජුල සර්ත් එක්කම 2015 දී ක්වොලිෆයිඩ් වුණේ වරලත් ගැන අධිකාරීවරයෙක් විදිහට. ඊට කලින් අපි AAT කම්ප්ලීට් කරා. ඊට පස්සේ බහුජාතික සමාගම් දෙකක කළමනාකරණ ගණක අධිකාරී වරයෙක් විදිහටත්, අභ්‍යන්තර කළමනාකරු විදිහටත්, දැන් මූල්‍ය කළමනාකරු විදිහටත් සේවය කරන මූල්‍ය ශේෂ්ත්‍රයේ ඒ කියන්නේ අධ්‍යාපනයට අමතරව අවුරුදු 10ක පරපුරුදු තියෙනවා ළමයි. මේ ඔක්කොම කියන්නේ ඕගොල්ලොන් මේ ෆස්ට් ටයිම් හම්බෙන නිසා මේවා කිව්වට වැඩක් නැහැ ළමයි, අපිට ඕගොල්ලන්ට උගන්වන්න බැරි නම් හරියට ඔයගොල්ලන්ට තේරේ සම්බන්ධ වෙනකොට දේශනත් එක්ක අපි ඕගොල්ලන්ට එකතු කරන වටිනාකම කොහොමද කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා කොහොමද ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ කියලා. හරි, තැන්කියු සර්. එහෙනම් එහෙනම් ළමයි මේ හරහා ඔන්න ලකුණු සීවාගේ හැදෙනවා. ඒ නිසා ලොකු දැනුමක් තියෙන විෂයක් ඔයාලට ලැබෙන මේ හරහා. හරි, එහෙනම් අපි ඊළඟ මේ දින සර් මේ ඉන්නේ මම දෙන්නම ඉඳලා මේ විෂය උගන්වනවා. එහෙනම් අපි ඊළඟට ආරාධනා කරන අපේ සුසන්ත සර්ට මේ මොකද සර්ගේ මාතෘකා යොමුනාට පස්සේ අපි ඊළඟ විෂයන්ට යොමු වෙනවා. හරි, එහෙනම් සුසන්ත සර්ට මම ආරාධනා කරනවා. සුසන්ත සර් තමයි මේ ව්‍යාපාර කළමනාකරණය කියන විෂය හැඳින්වීම ගැන දේශන පවත්වන්නේ. ඉතින් ඒ නිසා සර්ට මම ආරාධනා කරනවා විෂය සම්බන්ධයෙන් යම් හැඳින්වීමක්, කෙටි හැඳින්වීමක් කරන්න. අයිබෝන් ළමයි ඔබල සියලු දෙනාටම, මම ඔබලන්ගේ මැනේජ්මන්ට් සර් සුසන්ත අරුණකුමාර. ළමයි ඔබලන්ගේ විෂය තමයි ව්‍යාපාර කළමනාකරණය, නැත්නම් බිස්නස් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක. ඉතින් මම ගැන පොඩ්ඩක් හඳුන්වා ගන්නවා නම් ළමයි, මමත් ගම්පහ තක්ෂිල මහාවිද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ ඒ සමාජ තුනක් අරගෙන කැම්පස් සෙලෙක්ට් වෙලා කැලණිය යුනිවර්සිටි එකෙන් බීකොම් ස්පෙෂල් ඩිග්‍රිය කම්ප්ලීට් කළා. එතෙන්දි මට සෙකන්ඩ් ක්ලාස් අපර් ඩිවිෂන් එකක් ගන්න පුළුවන් වුණා, ගෞරව උපාධියක් සහිතව. ඒ කියන්නේ ඕනා ඩිග්‍රියක් ගන්න පුළුවන් වුණා. ඒ මොකද මේ මැනේජ්මන්ට් විෂය සම්බන්ධයෙන් මානව සම්පත් කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය මේ සියලුම දේවල් මේ බීකොම් ඩිග්‍රිය හරහා කවර් වෙලා තිබුණ නිසා මම ඒවට ගොඩක් ඉන්ට්‍රස්ට් කළා. ඒ නිසා මම ඒකෙන් හොඳ සම්මාදයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒක මගේ ඇකඩමික් පැත්ත. එතකොට ප්‍රොෆෙෂනල් පැත්තෙන් ළමයි කතා කරනවා නම් මම AAT විභාග සමත් වෙලා ස්ටාර්ටප් විභාග තව එක සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඒ අවසාන අධ්‍යයනය තමයි මම පසු වෙන්නේ. ඊට අමතරව ළමයි මම ඉගැන්වීමේ කටයුතු විදිහට 2005-06 ඒ කියන්නේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් වගේම මම ඉඳන් ටියුෂන් කරනවා. ඒ කවුන්ටින් බිස්නස් ස්ටඩීස් එහෙම මම කරලා තියෙනවා. ඉතින් ඒ ලබාගත් අවුරුදු 10-15 වගේ ලබාගත් අත්දැකීමුත් මම දැන් ආයතනයක පෞද්ගලික ආයතනයක ඇසිස්ටන්ට් මැනේජර් පොෂන් එකක් දරනවා, ෆයිනන්ස් ඇන්ඩ් ඉන්ටර්නොලිටි. ඒතකොට ඒ සම්බන්ධව ලබා ගන්නා වූ දැනුමත් මගේ හැකියාවන්, කුසලතාවයන්, අධ්‍යාපන සුදුසුකම් ඒ සියලුම දේවල් එක්ක කැටි කරලා ගත්තොත් තමයි මට ඕගොල්ලන්ට මේ විෂය සම්බන්ධයෙන් සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඒක අපේ ප්‍රීවියස් රිසර්ච් වලින් ළමයි ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. එහෙනම් ළමයි අපි පොඩ්ඩක් සබ්ජෙක්ට් එකට යමු. මුලින්ම ළමයි 10%ක බලපෑමක් තියෙන ඔයගොල්ලන්ගේ කළමනාකරණය හැඳින්වීම සහ විවිධ ප්‍රවේශ මාර්ග සම්බන්ධ. එතෙන්දී කළමනාකරණය කියන්නේ මොකද්ද? ඇත්තටම ළමයි මෙතෙන්දී සියලුම දේ දැන් මැනේජ්මන්ට් වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ කළ යුතු දේ මනාව කිරීම තමයි ළමයි සරලව කිව්වොත් කළමනාකරණය. කළමනාකරණය කළ යුතු දේ මනාව කිරීම. වර්තමානයේ ගැටුම් කළමනාකරණයක් තියෙනවා, පහසුකම් කළමනාකරණය, ෆැසිලිටි මැනේජ්මන්ට් තියෙනවා, විවිධාකාරයේ අලුත් අලුත් කන්සෙප්ට් ගොඩක් මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා.
මේක ඔයගොල්ලෝ W1 එක ඉගෙන ගත්තා 2 එකේදී A level campus එකේදී හැම තැනටම ඔයගොල්ලෝ job හොයන කරන විදිහත් අනිවාර්යම වැදගත් වෙන මාතෘකාවක් මේක ඔයගොල්ලෝ ඉගෙන ගත යුතුයි හරි ඒ නිසා අපි මේක හොඳට ඉගෙන ගමු දෙවෙනියට ළමයි කලමනාකරණයේ ක්‍රියාවලියේ කාර්යනවල ලකුණු 35ක බර දැමීමක් දීලා තියෙනවා ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඉතින් බලන්න කොච්චර වේටේජ් එකක්ද කාර්යයන් හතරක් තියෙනවා සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ මෙහෙවීම සහ පාලනය කරනවා ඉතින් ඒ කාර්යයන් අපි එකිනෙක විස්තර කරගමු මෙහෙම කලමනාකරණයේ තුන්වෙනි චැප්ටර් එක එතෙන්ද 10ක වර්ධවීමක් තියෙනවා විශේෂයෙන්ම නිෂ්පාදන කලමනාකරණයට අදාළ වන්නා වූ සහ ගුණත්ව කලමනාකරණ විෂයපතයන් අපි එතෙන්ද සාකච්ඡා කරන්න ලබනවා ඊට පස්සේ අලෙවිකරණය මාකටින් මම කියවන ඔයගලන්ට බීකොම් ඩිග්‍රී ගැන එතෙන්දි ඔය ඔක්කොම දේවල් ඕවරෝල් අපිට කැම්පස් එකේදී අවුරුදු 4ක් පුරා උගන්වනවා. ඒ ලබාගත් දැනුම ගොඩක් වැදගත් වෙනවා. මම ඔයගලන්ට මේ සබ්ජෙක්ට් එක උගන්වද්දී ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් අවට ලෝකයේ කතා වෙන දේවල් ඒවා සියලුම දේවල් එක්ක සාකච්ඡා කරමින් තමයි මම ඔයගලන්ට මේවා කරගෙන යන්නේ. අලෙවි කලමනාකරණය මාකටින් HRM ඊට පස්සේ පස්වෙනි චැප්ටර් එක. ඒක very important 15ක වේටේජ් එකක් තියෙනවා. සයිබර් කියම් බඳව ගන්න කොහොමද? උසස් කිරීම, පුහුණු කිරීම, සංවර්ධනයේ සියලුම දේවල්. ඊට පස්සේ ඔන්න මම කතා කරේ වෙනස කලමනාකරණය chapter number 6. පරිච්ඡේදංග 6 change management. මම කියවනේ හැමදේම කලමනාකරණය කියලා. ඉතින් දැන් වෙනසක් ඇති කරද්දී ආයතනයේ manual system එකකට ගියේ ඔන්න එක පහට computerized environment එකකට අපි change වෙන්නේ යන්නේ. ඉතින් ඒක වෙනසක්. හරි? එතකොට අපේ සියලුම ආයතනයේ ව්‍යුහයන් වෙනස් වෙනවා. ඒක කරන්නේ කොහොමද? ඒක බලපෑම් කොහොමද? ඒකට බාධක මොනවද? මේ සියලුම දේවල් අපි කතා කරනවා. හැබැයි ඒක නම් ළමයි 105ක තමයි බර දෙවීමක් තියෙන්නේ. ලකුණු 45කට තමයි ඒක අහන්නේ. උපාය මාර්ගයේ කලමනාකරණයේ chapter number 7. ඒක ගොඩක් වැදගත්. ඔය විදිහට තමයි ළමයි 100% ඔයගලන්ගේ පේපරයකට හැදෙන්නේ. හරි? එහෙනම් මම සරලව කිව්ව ඕක. නමුත් දීර්ඝව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපේ ඉදිරි කිව්වවලදී මම ඔයගලන්ට ළමයි මාතෙක W1 කරපු ළමයි මෙතන ඇති. ඒගොල්ලන්ට මම නිතර කිව්වේ මම දෙන ටියුට් එක තුන් පාරක් කියවන්න අපි ඩිස්කස් කරන්න ඉස්සෙල්ලා. එතකොට ඔයගලට ඒ ටියුට් එකේ තියෙන තැන් හොඳට පාඩම් වෙනවා. මම ප්‍රශ්නයක් අහුවාම එක්සෑම් එකේ ටෙස්ට් වෙච්ච ප්‍රශ්නයක් සාකච්ඡා කරද්දී S2 වහගෙන කල්පනා කරන්න පුළුවන් හරිය. මේ ප්‍රශ්නේ අවිල තියෙන අර 15 පේජ් එකේ වගේ නැදින් තිබුණේ මේ ප්‍රශ්නේ. නැත් හොඳට මතකයි. හොඳට පාඩම් කරපු ළමයට තිබුණ තැනත් හොඳට මතකයි. ඉතින් ඒ වගේ අපි ඉස්සරහට සාකච්ඡා කරලා බලමු මේ එක එක ටෙක්නික්ස් තියෙනවා. අපි ඒවා සාකච්ඡා කරලා බලමු නම් හරි. එහෙම කරලා හොඳ සබ්ජෙක්ට් එකට මම හොඳ රිසල්ට් එකක් ලබා ගන්න අදදගත් වෙනවා. මොකද තව එක දෙයක් කියන්න නම් අවසාන වශයෙන් මේක 100%ක්ම හැමතිම්ම ඔයගලගේ ඊළඟ සිලබස් එකට අතුලත් වෙලා තියෙන්නේ. හොඳ 90%කට වඩා ඉහළ ඒ සාමාර්ථය ගත යුතුයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක. දැන් හොඳ කැම්පස් එකකට සෙලෙක්ට් වෙනවා. ඉතින් මේක මහඟු පිටුවහලක් වෙනවා AAT ඔයගල තෝරගත්ත එක. ඒ එෆර්ට් එකෙන් මේ දිලට කරගෙන යමු. එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න, වීඩියෝස් බලන්න, එකතු වෙලා වැඩ කරගෙන යමු. හරි? හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි. Good luck. හරි නะ බොහොම ස්තුතියි. සම්බුද හරි නะ අපි නැවත ගියොත් මේ વિશે කලින් මම එනවා ડિજિટલ පරිසරේ නැත්නම් අපේ IT વિશે සම්බන්ධයෙන් අසල දැනුමක් තියෙන මේ වගේම අද වර්තමානයේ අන්තර්ජාතික නැත්නම් ගෝලීය ව්‍යාපාරයක වැඩ කරන වෘත්තිය වශයෙන් වැඩ කරන software engineering කෙනෙක් විදිහට වැඩ කරන සර් ඒකට ආරාධනා කරනවා අපේ ධම්මික සර් මේ IT සම්බන්ධ විශේෂ සම්බන්ධයෙන් යම් හැඳින්වීමක් කරන්න. සුබ සම්දය ළමයි ඒ වගේම ඔයගොල්ලන්ව මම සාදරයෙන් පිළිගන්නවා AAT අධ්‍යය දේන පාඨමාලාවට අපිත් එක්ක හොඳ වික්තුල වැඩ කරයි කියලා සැප්තැම්බර් එක්සෑම් එකට මුලින්ම මම ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් මම 2005 තමයි මුලින්ම ට්‍රේනි ප්‍රොග්‍රෑම් ප්‍රෝග්‍රෑම් කෙනෙක් විදිහට ජොබ් එකට ඇවිල්ලා ඒක මේ වෙද්දී අවුරුදු 16ක පමණ මේ දැනුමක් තියෙනවා පයෝ මේ තාක්ෂණ ශිෂ්‍යයෙක් පයෝ පරිසරය තුළ ඒ වගේම මම අධ්‍යාපන පැත්ත අධ්‍යාපන කටයුතු පැත්ත ගැන කියනවා නම් මම මුලින්ම ඒ කියන්නේ
ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ NVQ qualification ටික NVQ 4.5 කම්ප්ලීට් කරලා ඊට පස්සේ ඔයතු ඕපන් යුනිවර්සිටි එකේ කම්පියුටර් ඉංජිනේරින් පිළිබඳ ඩිප්ලෝමා එකක් අරගෙන ඒ ඔයගලන්ට තියෙනවා වගේම ඔයගලන්ගේ තියෙනවා මේ දැන් චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකේ තියෙනවානේ අයි මේ accounting වලට ඒ වගේම අපේ තියෙනවා IT පැත්තේ තියෙනවා මේ බ්‍රිතාන්‍යයේ එංගලන්තේ තියලා තියෙන චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් IT කියලා. ඒකෙත් මේ වෘත්තීය සමාජිකත්වයේ ලබාගෙන අදාළ එක්සෑම් කරලා තමයි මම ජොබ් එක මේ ඉන්ඩස්ට්‍රි එක තුර ඉන්නේ. ඒ වගේම මම ඕගොල්ලන්ගේ පැත්තනොත් අදාරලා තියෙනවා සර්ටිෆයිඩ් මැනේජ්මන්ට් ඇකවුන්ටන් ඕස්ට්‍රේලියා කියලා මේ එක්සෑම්ස් ටික කරලා ඒ membership එකක් තරම් තියෙනවා. මම ගොඩක් ආසයි මේ සබ්ජෙක්ට් එක කරන්න ඕගොල්ලන්ට උගන්වන්න. මොකද මම කොහොමත් මේ campus එකේ ඉදි revision classes කරනවා copy කරනවා ඊට කොහොමද කරන් යනවා මේ course එකක් විදිහට මේ EET course එක තමයි complete කරන්නේ මීට අමතරව මම කරන්නේ revision classes කරන්නේ එක එක courses වලට BCS ඒ වගේම ACBP APT එකේ කරන ළමයිට revision classes තමයි කරගෙන යන්නේ මුලින්ම ඔයගලන්ට තියෙන syllabus එක කියනවා නම් ඔයගලන්ගේ chapters පහක් තියෙනවා මේකේ පළවෙනි chapter එක තියෙන්නේ තොරතුරු පද්ධති සංකල්ප සහ තොරතුරු පද්ධති බලපෑම ඒක තියෙන්නේ ඔයගලන්ට මේ සාමාන්‍යයෙන් ඐඩියා එකක් තියෙනවා කොහොමද entry qualification එකක් විදිහට entry එකේ කොහොමද මේ system IT පැත්තට එන්නේ කියලා මුලින්ම මේකට කියන්න කලින් මම මේක පොඩි දෙයක් කියන්නම් ඔයගලන්ට මේ accounting හදාරද්දි ඔයගලන්ට දැන් තියෙන විදිහට දැන් තියෙන manual system නෙමෙයි තියෙන්නේ අපි අර ledger එක විදිහට මේ සාමාන්‍ය ledger book එකක් අරගෙන මේ double entry කරන්නේ නැහැ දැන් හැම දෙයක්ම දැන් පොඩි කම්පැනියක් වුණා සිස්ටම් එකක් තමයි යූස් කරන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ගේ කරියර් පාත් එක ඉම්ප්‍රූව් වෙද්දී ඕගොල්ලෝ පොඩි කම්පැනිස් වල ඉන්නේ නැහැ. කොහොමත් ඕගොල්ලෝ ලොකු වංශිකුන් දෙක කම්පැනිස් වලට යන්නේ. ඒකට අනිවාර්යයෙන්ම ERP සිස්ටම් එකක් තියෙන්නේ. يعني ERP සිස්ටම් එකක් නැතුව කිසිම කම්පැනි එකක් ලංකාවේ මේ ලෝකේ දැන් හොයාගන්නට බෑ. හරි. ඒ වගේම දැන් තියෙන සිස්ටම් ඩෙවලොප් වෙනවා ඒවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අලුත් කරනවා ඒ වගේ සිස්ටම් ඉම්ප්‍රූව්මන්ට් කරනවා. මොකද ඒගොල්ලෝ හැම කිස්සෙම බලන්නේ මේ වැඩි ලාභයක් කරන්න. ඒ කියන්නේ වැඩි ලාභයකට යන්නේ ඒගොල්ලෝ අනිවාර්යයෙන් IT පැත්තට තමයි ඉම්ප්‍රූව් කරගෙන යන්නේ. හැබැයි ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ ඉන්න අය විදිහට අන්නේ හින්දා ඔයගොල්ලන්ට මේ IT කියන එක අමතක කරන්න බෑ. ඒක තමයි මේ සිලබස් එකේ දාලා තියෙන්නේ. මෙන්න මේ සිලබස් එකේ මේ චැප්ටර්ස් පහ බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට තොරතුරු ප්‍රාචන් ශේෂයේ ඕවරෝල් නොලෙජ් එක අපි අර උඩින් ඉඳන් බලුවාම අපි මේ ගෙදරක උඩින් ඉඳන් බලුවා මුළු ගෙදරම පේන විදිහට තමයි මේක තියෙන්නේ. මේක සිලබස් එක හදලා තියෙන්නේ. මුලින්ම ඕගලන් කියන දත්ත සහ තොරතුරු තියෙනවා. ඊට පස්සේ cloud computing වලට යනවා. ඊට පස්සේ blockchain technology තියෙනවා මේකේ. ඊට පස්සේ දත්ත විශ්ලේෂණය, data analyzing, ඊට පස්සේ business intelligence, ව්‍යාපාර බුද්ධි, ඊට පස්සේ artificial intelligence, machine learning මේ හැමදේම මෙන්න මේ chapters පහ තුල cover වෙලා තියෙන්නේ. මෙන්න මේ ටික ඔයගලන්ට මම සරලව උදාහරණ සහිතව පිළිවෙලට කරගෙන යනවා. මම මුලින්ම පළවෙනි දවසේම පටන් ගන්නවා මේ සිල්වර කඩයක example එකක් පටන් ගන්නවා. ඊට පස්සේ සිල්වර කඩේ අන්තිමට improve වෙනවා supermarket chain එකක් නෙමෙයි. supermarket chain එකක් දක්වා improve වෙනවා. මෙන්න මේ ඉම්ප්‍රූව් කරද්දි කොහොමද මේ IT apply කරන්න කියලා මේ chapters පහ තුලම ඒ example එක යනවා. ඊට පස්සේ දැන් එතනදී එන ඒ කියන්නේ සිල්ලර කඩේ supermarket chain එක දක්වා කරන් යද්දි හම්බෙන ප්‍රායෝගික ප්‍රශ්න වලට solution එක දෙන්නේ මේ IT වලින්. මුලින්ම යා system එකක් ගන්නවා ඊට පස්සේ AI system එක ගන්න යාට ඕන වෙන්නේ ඊට පස්සේ AI cloud computing වලට යනවා. ඊට පස්සේ cloud computing වලට ගියාට පස්සේ අර computers ලයිනවා ඊට පස්සේ data visualization යනවා ඊට පස්සේ business intelligence එකට යනවා. ඔන්න ඔය විදිහට තමයි මේක improve වෙන්නේ. මේ හැමදේම බය වෙන්න එපා. මේ වචන වලට බය වෙන්න එපා. මම මේ හැමදේක්ම ඔයගලන්ට සරලව මේ කතන්දරේ වගේ කියලා දෙනවා. මොකද පොතේ විස්තර කරලා තියෙනවා. පොතේ විස්තර කරලා තියෙන එකට අමතරව මම ඔයගලන්ට තේරෙන භාෂාවෙන් කියලා දෙනවා මේ ටික හැමදේම. හැබැයි ඔයගලන්ට මම තව hint එකක් දෙනවා. මේගොල්ලෝ මේ finance field එකේ ඉන්න කට්ටිය විදිහට මේ IT අමතක කරන්න නැතුව මේකට ගොඩක් මේ subject එකට ඕන coming මේ උනන්දු වෙන්න. ඊට පස්සේ මේ subject එක දැන් ඔයගොල්ලෝ set up exam එක පහ වුණාට exam එක කරාට පස්සේ ඔයගොල්ලෝ EET stage 3 කරයි ඊට පස්සේ chartered කරයි. හැබැයි මේ IT අමතක කරන්න නැතුව මේක මේ chartered qualification එක ගන්න ගමන්ම ඔයගොල්ලෝ මම කියනවා දත්ත විශ්ලේෂණය සම්බන්ධව ඊට පස්සේ business intelligence පැත්තට ඒ පැත්තේ තියෙන ඒ ටික courses මම කියන්නම්. තියෙන ඒ සමහර courses තියෙන හොඳ courses ඒ ටික හදාරලා ඒ පැත්තත් හොඳට improve වෙන්න. එතකොට ඔයගලන් career path එක unlimited වෙනවා. ඒ කියන්නේ ඔයගල අසීමිත විදියට අසීමිත salary මට්ටමකට යන්න පුළුවන් මේ දෙකම හොඳට කරගත්තොත්.
මේ චැප්ටර්ස් පහේ පළවෙනි චැප්ටර් එකේ තියෙන තොරතුරු පද්ධතිවල සංකල්ප සහ තොරතුරු පද්ධතිවල බලපෑම මුලින්ම බේසික් ටිකක් තියෙන්නේ දත් සහ තොරතුරු වලින් පටන් ගත්තාම ඒකේ බර කැඩීම 10%ක් වගේ තියෙන්නේ පොඩි ගාන ඊට පස්සේ තියෙන තොරතුරු තාක්ෂණ යටතල පාසුකම් මේක තමයි දෙවෙනි මට්ටමේ බර කැඩීම කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කොහොමද කොහොමද මේ කම්පැනි එක දිගටම අනිවාර්යයෙන්ම සිස්ටම්ස් තමයි දැන් කොහොමද ඔය පොඩ්ඩක් ලයින් එක ඩිස්ටර්බ් වුණා මේ අලයින් එක ඊට හතරෙනි පද්ධතිය තියෙනවා තොරතුරු පද්ධතිය සහ ආචාර ධර්මානුකූල සමාජීය සහ අයිතික පරිසරය. ඒ කියන්නේ මේ IT related කොහොමද legal පැත්ත. ඒ කියන්නේ ඔය හැකින් ගැන කතා කරනවා. ඒ හැක් කරාට මොකක්ද වෙන්නේ? මොකක්ද වෙන අමත කරගෙන තියෙනවා මේ මේ තොරතුරු පද්ධතිය ආචාර ධර්ම වල ඒ කියන්නේ මේ ඒවා මේ distract මේ interrupt කරන් යන අයට විරුද්ධව කොහොමද ඒ කියන්නේ ඒක ගැන ඔයගලන්ට 120ක් තියෙනවා 100ට 100m ලකුණු 20ක්ම තියෙනවා ඒ පැත්තට ගැන ඊට පස්සේ මේ ඔයගලන්ගේ Facebook ගැන YouTube ගැන ඊට පස්සේ යාගදී නීති මේ පැත්ත මේ හැමදේම මේ හතරෙනි චැප්ටර් එකේ තියෙනවා ඊට පස්සේ තමයි අලුතෙන් යන්නේ තොරතුරු පද්ධති මත බලපාන තාක්ෂණ ප්‍රවණතාව. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න ඇති ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි කියලා එකක් තියෙනවා. ඒක දැන් improve වෙවි යන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ අහලා තියෙනවා ඔය ATM කාඩ් කියන්නේ මේ ඔයගොල්ලෝ භාවිතා කරන ATM කාඩ් කියන්නේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි 2.0. දැන් යන්නේ 3.5 විදිහට යන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ ඔයගොල්ලෝ මේ ෆයිනෑන්ස් රිලේටඩ් කොහොමද මේ ටෙක්නොලොජි improve වෙලා යන්නේ කියන එක මේක පස්සේ පරිච්ඡේදය තියෙනවා. ඒකයි ගොඩක් මේ worst ඒ කියන්නේ මේ පුළුල් පතේකට යන්නේ ඒකයි මේ චැප්ටර්ස් පහක් මේ විදිහට යන්නේ මුලින් ඉඳන්ම සරලව යනවා ඔයගොල්ලෝ මේ කොහොමත් මේ ක්ලාස් මිස් කරගන්න එපා චැප්ටර් එක මම සාමාන්‍යයෙන් සති දෙකක් වගේ කරනවා ඒ ටික හැමදේම ඔයගොල්ලන් සිංහලෙන් සරලව කියලා දෙනවා හැබැයි මේ ඔයගොල්ලෝ මේ ඉංග්‍රීසි පැත්ත කොහොමත් ඉංග්‍රීසි ටර්ම්ස් ඒ විදිහට යූස් කරනවා බය වෙන්න එපා මොකද මේ ඉංග්‍රීසි අමතක කරලා මේ තුලට යන්න මේක කරන්න බෑ ඔයගොල්ලන්ට මේ මම පෞද්ගලික අකමැති ඔයගොල්ලෝ මේ සිංහල මීඩියම් තෝරගත්තට ඒක ප්‍රශ්නයක් නැහැ මේක සිලබස් එකෙන් තරල්ලගෙන යන්නේ ඊට පස්සේ එතනින් එහාට ඔයගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම් එකක් කරන්න ප්‍රශ්න ඒ කරන තරමට හොඳයි හැබැයි මගේ මේ ලෙක්චර්ස් වල මම කොහොමද අර ඉංග්‍රීසි ටර්ම්ස් ඒ විදිහට පාවිච්චි කරගෙන යනවා ඉන්නකොට හානියක් වෙන්නේ නැහැ එක්සෑම් එකේ උනත් ප්‍රශ්නයක් නැහැ ඒක සිංහලෙන් බිස්නස් ඉන්ටෙලිජන් කියලා ව්‍යාපාරී බුද්ධිය කියලා ලියනකොට ඔයගොල්ලෝ කියන බිස්නස් ඉන්ටෙලිජන් කියලාම ලියද්දි ඕගොල්ලන්ට කොහොමද ලකුණ හම්බුනා ඒක ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ ආටිකල් ඉන්ටෙලිජන් කියලා කියන්නේ පුතින් බුද්ධිය කියලා ලියනකොට ඔයගොල්ලෝ කියන ආටිකල් ඉන්ටෙලිජන් කියලා ඉංග්‍රීසි වර්ඩ් එක ලිව්වම ඕගොල්ලන්ට ලකුණ හම්බෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඒ දිර ඔයගලන්ට ඉස්සරහට යන්න පුළුවන් මං ආයෙත් කියන්නේ ක්ලාස් ටික මිස් කරගන්න එපා මොන හරි මිස් වුණත් එහෙම වීඩියෝ එක රිකෝඩ් කරලා ඒ ටික ආයෙ හොඳට අහගන්න මොකද මං ගොඩක් අර ප්‍රැක්ටිකලි තමයි ඔයගලන්ට මේ එක්සෑම්ස් වලින් දෙන්නේ ප්‍රායෝගික එක්සෑම්ල්ට එන විදිහට ප්‍රායෝගිකව මං ඔයගලන්ට මේ හැම තීරට ටර්ම් එකක්ම සරලව ප්‍රායෝගික විදිහට කියලා දෙන හින්ද තමයි මගේ කියන්නේ මේ මයි ක්ලාසස් මිස් කරගන්න එපා කොහොමද හරි එනවා සුබපත නෝ ඔයගොල්ලන්ට මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් අනේ පරණ බැජ් එකේ ළමයි වගේම හොඳට මහන්සිලා වැඩ කරයි කියලා. හරි මම ඉතින් සේනවා. හරි thank you sir මම හිතන්නේ ලොකු අවබෝධයක් ලැබෙන්න ඇද්දි විශේෂයෙන් ළමයි අපිට IT අමතක කරලා ඇත්තටම බෑ. ඉගෙන ගන්න ශ්‍රේෂ්ඨ ඉස්සරහට යන්න. විශේෂයෙන් අර සර් සඳහන් කරා වගේ වර්තමානයේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේ BI reports. ගැන අපි කල්පනාකරන්නේ තොරතුරු දෙනකොට එකක් ලස්සන graph ඇඳලා ලොකුට විශ්ලේෂණය කරලා දෙන්න ඕනේ. ඒකට ඒ තුලින් තමයි යාලා ඒ දිහාවල්ල තීරණ ගන්න. එහෙනම් ඒ සඳහා IT දැනුම ඉතා අතිවිශාල වැදගත්කමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔයාලට පුළුවන් ඉදිරියේදී සර්ගෙන් විස්තර දැනගන්න. ඒගොනි පාඩමාලා වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් හරි සුළුතර ප්‍රමාණයක් තමයි ඒ සම්බන්ධයෙන් දැනගන්න කියලා ඉන්නේ. හරි. එහෙනම් ව්‍යාපාර නීතිය උගන්වන්නේ මම තමයි. එහෙනම් ව්‍යාපාර නීතියේදී ළමයි මුලින්ම වට හම්බ වෙනවා ශ්‍රී ලංකාවේ නීති මේ පද්ධතිය. ඊට කලින් මම කියන්න ඕන ළමයි විශේෂයෙන් අපේ නීතිය තුළ තියෙනවා පොඩි සංකල්පයක්. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙමෙයි කියලා. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙමෙයි කියලා. කියන්නේ යම් වැරද්දක් කළා වාට කියන්න බෑ. අනේ මම නීතිය දැනගෙන හිටියේ නෑ. වට සමාවෙ. එහෙම කියන්න බෑ. හේතුව අධිකරණයේ පූර්ව නිදර්ශනයක් තියෙනවා. හැම කෙනෙක්ම නීතිය දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා අඩුම ගානේ
පුද්ගලයන් විදිහට සමාජයේ ජීවත් වෙද්දී නීතිය සම්බන්ධයෙන් යම් ගලවගොඩයක් හරි අපි සතුව තියෙනවා. මේ හරහා ඔයාලට නීතිය සම්බන්ධයෙන් දැනුමක් ලැබෙනවා. දැන් මුලින්ම අපි ලංකාව තුළ ක්‍රියාත්මක වෙන නීති රීති ගැන කතා කරනවා. ඒක ඉතාම අලුත් අකුණු ප්‍රමාණයක් ආවින් කියලා තියෙනවා. ඊට පස්සේ ගිවිසුම් නීතිය. හරි ලස්සන නීතියක්. හේතුව ගිවිසුම් නීතිය කියලා කියන්නේ නීතියක් නැතුව ක්‍රියාත්මක වන්නා වූ නීතියක්. කියන්නේ අධිකරණ වලින් දුන්න තීන්දුව පදනම් කරගෙනම ගොඩනැගිච්ච නීතියක් තමයි මේ ගිවිසුම් නීතිය කියලා කියන්නේ. ගිවිසුම් නීතිය හරහා අපි ගොඩක් වෙච්ච නඩු තීන්දුව ගැන කතා කරනවා. තුන්වෙනි නීතිය යටතේ තියෙනවා ළම බාණ්ඩ විකිණීමේ නීතිය. ඒක බාණ්ඩයක් විකිණීමේදී අදාළ වන්නා වූ නීතිය තමයි මේ. අපි නොදන්නා වූ කරුණු ගොඩක් මෙතන තියෙනවා. බාණ්ඩ විකිණීමක් කරද්දී ඒ බාණ්ඩ වල වෙළඳ ගුණය තියෙනවා. ඒ වගේ ගොඩක් කරුණු අපි ඉගෙන ගන්න පුළුවන් නීතිය පැත්තේ. ඒ වගේම නියෝජ්‍යත්ව නීතිය. යම් ප්‍රධානීෙක් යම් පුද්ගලයෙක් පත් කරොත් යම් කාර්යයක් සඳහා එතකොට මේ නියෝජිතයෙක් විදිහට තමයි අදාළ පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ. දැන් නියෝජිතයා සහ ප්‍රධානී අතර තියෙන සම්බන්ධය ගැන නීතියක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වාමයට කතා කරනවා. ඊට පස්සේ සමාගම් නීතිය සහ අවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් යම් කුඩා කොටස් ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ ගනුදෙනු කළ හැකි ලියවිලි. එහෙනම් මෙතන ගනුදෙනු කළ හැකි ලියවිලි කියලා කියන්නේ ලියවිලි වර්ග ප්‍රධාන තුනක් තියෙනවා. චෙක්පත්, විනිමය බිල් සහ පොරොන්දු නෝට්ටු කියලා තුන. එහෙනම් මේ සඳහා දාලවන්නා වූ නීතිය මේ යටතේ ආයගෙන ගන්න. කම්කරු නීතිය සහ බේරෝ කිරීමේ ආරවුල් විසඳීමේ ක්‍රියාවලිය. කම්කරු නීතිය කියලා නීතියක් තියෙනවා. එහෙනම් මේ සම්බන්ධය ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු කරද්දී විශේෂයෙන් ව්‍යාපාරික සම්බන්ධ වෙනකොට නීතිය පැත්තෙන් දැනගන්න ඕනේ අංශයන් කෙරෙහි තමයි මේ අවධානය යොමු කරලා තියෙන්නේ. මේ හරහා ඔයාලට ලොකු දැනුමක් හම්බෙනවා. එහෙනම් බින් නීතිමය දැනුම බිඳුවේ හිටියනම් දැන් මේ පාඩම අවසාන වෙනවත් එකම මේ විෂය අවසාන වෙනවත් එකම ලොකු දැනුමේ මට්ටමකට ඔයාට අඟහරින්න පුළුවන්. අවසාන වශයෙන් ව්‍යාපාර පරිසරයේ සිද්ධ වෙන වැරදි සිද්ධියක් පරිගණක පැහැදිලි කරා වගේම පරිගණක පාවිච්චි කළා යම් වැරදි සිද්ධ කරනවා. ඒ වගේම ව්‍යාපාරික ලෝකයක් වෙනවා වැරදි සිද්ධ වෙනවා. ඒ සඳහා විවිධ බාධාවක් වුණා ගණන් ගන්න එපා. IT problems. දෙරලා තව ඉස්සර යන්න ඕනේ මේවා නේ. constant service එකක් නෑ සර්. ඒකේ ප්‍රශ්නේ අපි භාවිතෝක විදිහට මුදල් ගෙවනවා ටෙලිකොම් එකට. constant service එකක් නෑ නේ. DB තියෙන package එකේ internet connection is unstable කියලා. හරි ඒවා ගණන් ගන්න එපා. දැන් ඒ වගේ ඇත්තටම සීමාව අපිට ඇත්තටම එනවා නම් අපි ගෙවන මුදලට සරණ සේවාවක් ලැබෙන්නේ නැත්නම් නඩු පවරන්න පුළුවන්. නමුත් අපි ඒක කරන්නේ. හරි එහෙනම් මගේ සුදුසුකම් ගැන කතා කරන්න ඕනේ නැහැ කියලා හිතනවා මම. අපේ සුසම් ප්‍රසර සිරස් ඒ වගේම කැලණි කැම්පස් එකේ උපාධිධාරී ඒ වගේම වරලත් ගණක අධිකාරීවරේ වගේම ඒටි ආයතනයේ සමාජික විදිහට වැඩ කරනවා. වගේම දැනුම් වර්තමානයේදී ව්‍යාපාර ආයතනයක ප්‍රධාන ගණකාධිකාරීවරයා විදිහට පූර්තිය කටයුතු වල නිරත වෙනවා. හරි. නැත්නම් අපි කලමනාකරණය සම්බන්ධයෙන් කතා කරා. එහෙනම් දැන් තියෙන්නේ ඔයාලගේ වාරය. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. ඒ අතර ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. මම පැහැදිලි කරන්නම් අපේ ක්ලාස් එකේ සිස්ටම් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒත් මේක සාමාන්‍ය ඔන්ලයින් පන්තියක් වගේ නෙමෙයි. වෙනසක් තියෙනවා. වෙනස තමයි අපි සිස්ටම් එකක් හදලා තියෙනවා ඔයාලට. එතන මේ සිස්ටම් එක හරහා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට අපිත් එක්ක ජොයින් වුණ ගමන් අපි ඔයාලට මේකේ ලොගින් එකක් එවනවා. ලොගින් එක ආව දරුව මෙන්න මේක තමයි ඔයාගේ මෙනු එක වෙන්නේ. මේ ඉඩි කැලේ තුනක් තියෙනවා. මොබයිල් එකෙන් පාවිච්චි කරත් මේ ඉඩි කැලේ තුන තමයි ඔයාගේ මෙනු එක වෙන්නේ. දැන් මේ මෙනු එක නැහැ. දැන් මේ මෙනු එක ක්ලික් කරාම මෙනු එක දිගහැරෙනවා. දැන් මුලින්ම ඔයා එන්නේ මෙතන ඩෑෂ්බෝඩ් එකට ඉස්සරහට. එහෙනම් එතන තියෙනවා ගොඩාක් විස්තර. live classes පටන් ගත්තාම live classes වල time එක තියෙනවා. ඒ වගේම payment details වලට බලා ගන්න පුළුවන් මෙතන. ගොඩක් විස්තර මෙතන තියෙනවා. courses කියන එක තමයි ඊළඟ menu එක. ඒකේ තමයි ඔයාලගේ lectures තියෙන්නේ. එතකොට අපි අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙද්දී ළමයි අපි මේ පාර පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේ දැන් නෙමෙයි. ඒක තමයි මේ වෙද්දී අපි ගිය පාර batch එකේ කරපු ඔක්කොම videos ටික අපි සතුව තියෙනවා. ඒ නිසා
අපිට පුළුවන් මේ වීඩියෝ මේ සඳහා පාවිච්චි කරන්න. ඉතින් අපිට උදාහරණයක් විදිහට දැන් මේ විෂය යටතේ ව්‍යාපාර නීති මම අන්තිමට ගන්නේ. මේ ව්‍යාපාර නීති විෂයයට ගියාම මේ බල හැම මාතෘකාවක් සම්බන්ධයෙන්ම මේ ලෙක්චර්ස් ටික තියෙනවා. මම මාතෘකාවක් සම්බන්ධයෙන් ලෙක්චර්ස් දෙනවා. ඉතින් මේ ලෙක්චර්ස් අපි කරන්නේ මුලින්ම අපි ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාලට ලෙක්චර්ස් ටික දෙනවා බලන්න. ඉතින් ඔයාලගේ යුතුයකම තමයි ඒ ටික බලලා පන්තිය දෙන එක. පන්තිය ලාවම ඊට වඩා වැඩි දෙයක් ඔයාලට ලැබෙනවා. මෙච්චර ඉගෙන ගන්න පාඩමක් මම දැන් මේ ආපහු ඉගෙන ගන්නවා. සාහ කරන්නේ එතනදී අතිරේක දැනුමක් ඔයාලට ලබා ගැනීම හැකියාව තියෙනවා. අනිත් එක තමයි අපි ලෙක්චර් එක සාමාන්‍ය ලෙක්චර්ස් රැට කරන්නේ රාත්‍රී පන්තියක් විදියට. ඒකෙන් පස්සේ වීඩියෝ එක මේ සිස්ටම් එකට නැවත ආපහු දානවා අලුත් ලෙක්චර් එකක්. ඒතර ලෙක්චර්ස් වාට දෙකක් තියෙන බලන්න පුළුවන් විදියට බලලා හොඳ දැනුමක් එක්ක විභාගයට යන්න පුළුවන්. ඒ වගේම අපි අවසාන වශයෙන් පාස් පේපර් එක කරලා උතෝර මේ පාර අපි බලාපොරොත්තු වෙන අවම අඩුම ගානේ පාස් පේපර්ස් පහක්වත් සාකච්ඡා කරලා ඔයාලා ගොඩක් විභාගයට හොඳට ලෑස්ති කරලා ඉදිරියට යවන්න. හරි. නම් මේ අපි උදාහරණයක් විදිහට එකක් ඇතුළට ගියොත් අපි වන්ති එකට සම්බන්ධෙච්ච ළමයි නම් දන්නවා ප්‍රමවේදී. අලුතෙන් අපිත් එක්ක සම්බන්ධෙච්ච ළමයිට පැහැදිලි කරන්නේ. එතකොට මේ ලෙක්චර් එක ඇතුළට ගියාම ඔයාලට තියෙනවා මෙන්න පළවෙනි ලෙක්චර් එක මම කරන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාව නීති හැඳින්වීම කියන කොටස. එතනදී ඔයාගේ ටියුට් එක එතනදී තියෙනවා. එතන ක්ලික් කරලා ඔයාලට ටියුට් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපි WhatsApp වලට ටියුට් එක දානවා. එතනදී ලබා ගන්න මේ හැකියාවක් තියෙනවා. හරි. හරි. එහෙනම් හැම විෂයක් සඳහාම ළමයි මේ වෙද්දී සියලුම දේශන අපි ගාව තියෙන නිසා අපි ඒවත් ප්‍රයෝජනට අරගෙන ඉක්මනින් සිලබස් එක ආවරණය කරලා වැඩිපුර වැඩ කොටසක් කරලා පාස් පේපර්ස් ඩිස්කස් කරලා අඩුවෙන් තව මොඩියුල් පේපර් එකකුත් අපි මේ බාර කරලා විභාගයට යන්න ලොකු වැඩපිළිවෙලක් സമയෙ අපි ව්‍යාත්මක කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි කලින් පාරට වඩා තව තවත් දියුණු වෙලා අපි දේශන පාවිච්චිම කරනවා. අපේ ක්‍රමය වෙනස් කරලා. ඒ නිසා ඔයාලට ලොකු දැනුමක් සහ අත්දැකීමක් ලබාගෙන ඉදින් විභාගයේ ප්‍රමුණ දින සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒත් අතරම ළමයි වාගේ යාළු වේලු ඉන්නවනම් ඔයාලා අපේ පන්ති සම්බන්ධයෙන් දැනුවත් කරන්න. උදේ වාට පැහැදිලි විශේෂයෙන් වෘත්තිමය වශයෙන් සුදුසුකම් තියෙන වෘත්තිමය වශයෙන් ව්‍යාපාරයේ ලෝකේ වෘත්තීන් කටයුතු වල නිරත වෙන හොඳ පළපුරුද්දක් තිබෙන දේශකෝර කීප දෙනෙක් තමයි මේ දේශන පැවැත්වීම සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා ඒකේ ප්‍රතිඵලය ඔයාලා වගේම ඔයාලගේ යාළු වේලුන්ටත් ලබා ගන්න අවස්ථාවක් උදා කරන්න ඒක ඔයාගේ යුතුකමක් විදිහට සලකන්න. හරි. එහෙනම් දැන් ප්‍රශ්න වලට යමු වුණොත් මාව සම්බන්ධ කරගන්න පුළුවන් මේ නම්බර් එකෙන් මේ ෆෝන් වෙලාවක WhatsApp කරත් කෝල් කරත් වාට විතර ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අපි ළමයි අහන්නේ නැහැ. මොකද පන්ති වල කිව්ව චිට් එක වුණම ඉන්නේ ඒ නිසා චැට් තමයි කරන්න ගැන්නේ. චැට් එකේ හරි දාන්න. මොකක් හරි ප්‍රශ්නයක්. මම නැත්තම් අපි අද session එක නවත්තන්න පුළුවන්. ඉතින් මේ AD දෙක අතර සඳහා පන්ති පවත්වන්න ළමයි මේ සතියේ මුල නෙමෙයි. ටයිම් ටේබල් එකක් හරියටම දාන්නම්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ මේ සතියේ සිකුරාදා ආසස් පටන් ගන්න. ඒක වලට මුලින්ම හම්බෙන්නේ මම කවුන්ටි සබ්ජෙක්ට් එකත් එක්ක. ඊට පස්සේ AD දෙකෙන් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක සෙන්සුරාදාට වලට හම්බෙනවා. අපි සුදාන්සර් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නැවත ඉරිදා තමයි අපි AD මේකේ ලෝ එක කරන්නේ අවස්ථාවක්. ඒ දෙයින් පස්සේ අපි දේශනයේ දින්දා සුපුරුදු පරිදි පවත්වනවා. මේ වෙද්දි ලොගින් එක ලැබිලා ඇති ළමයිට ලොගින් එක ලැබිලා නැත්නම් ඇඩ්මිෂන් එක පේ කරලා පොඩි මුදලක් අය කරන්න ඇඩ්මිෂන් එකක් විදිහට ලොගින් එක ලබා ගන්න. හරි. දින ප්‍රශ්නකුත් දෙනවා. ඔයාලගේ ඕන අවස්ථාවක්.
Terima kasih.